අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් අගමැති හමු වෙයි අලිමිනිස් ගැටුමට විසඳුම් දීමේදී සෑම රජයක්ම අසමත් සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවන දිනයටත් විභාගයට ගැනීමට නියමිතයි මෙම පෙත්සම් විභාගය අගබිනිසුරු ජයන්ත ජයසූරිය බුණික අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන මුරුදු ප්‍රනාන්දු සහ ජනත්ග සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා පෙත්සම් විභාගය ආරම්භ කිරීමට ප්‍රථම ව්‍යුර්ථාධිකරණයේ කරුණු දැක්වූ අගබිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතිජවරුන් විශාල පිරිසක් පෙනී සිටින බැවින් සෑම නීතිජවරයෙකුම සිය වාචික දේශන ඉදිරිපත් කිරීම විනාඩි 20ත් 30ත් අතර කාලයකට සීමා කරන ලෙසට ඉල්ලා සිටියා එන අනතුරුව පෙත්සම් ඉදිරිපත් කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකිසෝත්ති සරණමුතු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච කේ කණගීශවරන් මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා. එහිදී ජනාධිපති නීතිච්ච කණගීශවරන් මහතා පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත තුල අන්තර්ගත ප්‍රතිපාදන වලින් රටේ භෞමික අඛණ්ඩතාවයේ මෙන්ම ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස උල්ලංඝනය වන බවයි. මුහුද ගොඩකර නිර්මාණය කරන ලද හෙක්ටාර 46.5 තුනකින් යොත් කොළඹ වරාය නගර භූමිය ශ්‍රී ලංකාවේ දේශ සීමාව තුළට ඇතුළත් වන භූමි ප්‍රදේශයක් බව පැහැදිලියයි ඔහු මෙහිදී පෙන්වා දුන්නා. මෙම පනත් කෙටුම් පතේ 65 තුන වගන්තිය මගින් කොළඹ වරාය නගර කලාපයට අයත් භූමි භාගයේ අයිතිය මෙම පනත් කෙටුම් පත තුලින් ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පැවරීමට යෝජනා කර තිබෙනවා. යෝජිත කොමිසම වෙත මෙවැනි ඉඩම් ප්‍රදානයක් සිදු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමැති අතර ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන වගන්තිය උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිච්ච කණගීසුරන් මහතා පෙන්වා දුන්නා. වරාය නගර කලාපය තුල ඇති ව්‍යාපාරවලට හා පුද්ගලින්ට ආදායම් බදු ඇතුළු විවිධ බදු නිදහස් කිරීම ප්‍රදානය කිරීම බලතල මෙම පනත් කෙටුම් පත තුලින් අදාළ කොමිසම වෙත පවරා තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මෙවැනි බදු සහන සහ බදු නිදහස් කිරීම ප්‍රදානය කිරීමට අවශ්‍ය බලතල එම කොමිසම වෙත පැවරීමේ තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බවත් ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය ඇතුළුව වගන්ති ගණනාවක් උල්ලංඝනය වන බවත් ඔහු චෝදනා කර සිටියා. යෝජිත පනත් කෙටුම් පත හරහා වරාය නගර කලාපය තුල මෙරට තුල පොදුවේ ක්‍රියාත්මක බැංකු නීති ඇතුළු මූල්‍ය නීති ක්‍රියාත්මක නොවන තත්ත්වයක් දක්නට තිබෙන අතර ඒ හරහා වරාය නගර කලාපය මුදල් විශුද්ධීකරණය සිදු කිරීමට මග පාදන පාරාදීසයක් බවට පත්ුණු ඇතැයිද ජනාධිපති නීතිච්ච කණගීසුරන් මහතා අනතුරු හඟවා සිටියා. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුවන අතර බදු පැනවීමේ පූර්ණ බලයද පාර්ලිමේන්තුව සතුවනවා. එහෙත් මෙම පනත් කෙටුම් පතේ 40 වන වගන්තිය මගින් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බදු පැනවීමේ බලය යෝජිත කොමිසම වෙත පවරා ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්වයක් බවද ජනාධිපති නීතිච්චවරයා තර්ක කළා. මෙවැනි ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් නැවැත්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් යයි සඳහන් කළ ජනාධිපති නීතිච්ච කණගීසුරන් මහතා මෙම පනත් කෙටුම්පත ආණුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුව කරන ලෙස ඉල්ලා සිටියා. තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදින්ගේ එකමුතුයේ සභාපති කපිල රේණුක මහතා විරුවන් පෙනී සිටි නීතිච්ච දර්ශන වේරදුවගේ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් ආණුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඉඩම් පළාත් සභාවලට අයත් වන විෂයක් බව පෙන්වා දුන්නා. ඒ අනුව ආණුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රකාරව මෙවැනි ඉඩම් පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම එය පළාත් සභාව වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළා. එහෙත් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම පළාත් සභාව වෙත යොමු කිරීමක් සිදු කර නොමැති බැවින් ඒ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැති බවත් නීතිච්ච වේරදුවගේ මහතා චෝදනා කළා. තවත් පෙත්සමක් ඉදිරිපත් කළ ගාමිණී වියන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච එම්.එස්. සුවන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති බොහොමයක් මෙරට නීති අභිබවා යන තත්වයක් පෙන්눔 කරන බව සඳහන් කර සිටියා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච්ච එරාජිත සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පත මගින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිසම වෙත අසීමිත ඒකාධිකාරී බලයක් පවරා ඇතැයි චෝදනා කළා. කොමිසමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලය පාර්ලිමේන්තුවෙන් බැහැරකොට ඇති අතර විකරණ කටයුතුද රජයේ විකන කාතිපතිවරයාගෙන් ඉවත් කර ඇති බව පෙන්වා දුන්නා. එමෙන්ම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච තිස්සත් විජේගුණවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත තුලින් ස්ථාපිත කරන කොමිසම සඳහා සමාජිකයන් 5 දෙනෙකුගේ සිට 7 දෙනෙකු දක්වා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළා. එම සමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා වෙත අත්නෝමතික බලයක් පවරා දී ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිච්චවරයා එම සමාජිකයන් පත් කිරීමේදී ඔවුන්ට පැවතිය යුතු සුදුසුකම් පිළිබඳවද අදාළ කෙටුම්පත තුලින් පැහැදිලිව දක්වා නොමැති බවට තර්ක කළා. මෙම පනත්
කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කරන්නේ නම් ඒවා පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතල ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයක් මගින්ද අනුමත වීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපති නීතිචවරයා අධිකරණයේ හමුවේ අවධාරණය කර සිටියේ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත තුලින් ස්ථාපිත කරන කොමිසම වෙත රෙගුලාසි හා විධාන සෑදීම සඳහා නීතිය අභිබවා යන අතුරුමතික බලයක් සපයා දී ඇති බවට චෝදනා කර සිටියා. කොළඹ වරාය නගරයේ කොළඹ වහනගර සභා බල ප්‍රදේශයේ තුල පිහිටා තිබුණද එහි කටයුතු වලට මැදිහත් වීම සඳහා එම නගර සභාවට තිබෙන නීතිමය හිමිකම යෝජිත පනත් කෙටුම්පත තුලින් අහිමි කර ඇතැයි චෝදනා කළ නීතිච ජයවර්ධන මහතා ඒ තුලින් අනුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ උල්ලංඝනය වන බව පැවසුවා. කොළඹ වරාය නගරයේ වත්මන් ආණ්ඩුව චීනයට සින්නක්කරයට දෙන්න අවශ්‍ය පනතක් තමයි ගිරලා තියෙන්නේ. මේකට පත් කරන හත් දෙනාම ජනාධිපති පත් කරන්නේ. මේකට චීනෙන් පත් කරන්න පුළුවන් රාජපක්ෂ පවුලෙන් පත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක අද කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් විදිහට මේ පෝට් සිටි නගරේ මේ පනතෙන් අඳුරලා දෙන්න පුළුවන්. මේකේ පාලනේ නගර සභාවටත් නැහැ. මේකේ මුදල් පාලනේ පාර්ලිමේන්තුවටත් නැහැ. මේකේ නීතියේ පාලනේ අධිකරණයටත් නැහැ. මේකට අඩුතරමේ අපේ පොලිසියට හමුදාවටවත් ඇතුල් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන එක තමයි අපේ අදහස ආණ්ඩුවේකට උත්තර දෙන්නේ. අපි වග කියන විපක්ෂයක් හැටියට ඊට විරුද්ධව පෙත්සමක් ගොනු කරා. මේ දින කිහිපයක්ම ගත වේවි ඒ සලකා බලන්න. රටේ ඒ අධිකරණයේ ස්වාධීනත්වයත් ඒ වගේම මේ රටේ ජනතාවට සාධාරණයක් මේ අධිකරණයෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවට මේ දේශපාලන ඩීල් වලට විකිණිල්ලට මේ රටේ භූමිය මේ ආකාරයෙන් විකුණණයකට විරුද්ධව පෙළගැහෙන්න කියන. කණගේශරන් ජනාධිපති නීතිතුමා තමයි පෙසම් කරවන වෙනුවෙන් පළමුව දේශනය පැවැත්වුවේ මේ රටේ නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි. මේ රට තුල කිසිසේත්ම ගෙනෙන්නට නොහැකි පනත් කෙටුම්පතක් කියන පදනමින් තමයි කරගේශරන් මැතුමා මේ ප්‍රශේෂ්ඨාධිකරණය කරුණු දක්වමු කළේ. පාර්ලිමේන්තුව සතු බලය උදුරා ගැනීමක් සිද්ධ වෙනවා. කිසිම විදිහකට රටේ සාමාන්‍ය පරිපාලනයේ මේ කොට්ටාශයල අදාළවන්නේ නැහැ. ඉතින් මේක ඉතාම අනතුරුදායක තත්වයක්. අවුරුදු සමයේත් එක්කම මේ ආණ්ඩුව මේ රටේ භූමිය අහිමි කරන්න යන්නේ අපේ රටේ ජනතාවට අනාගත පරම්පරාවට. පෝට් සිටිය හදලා රටේ කෑල්ලක් එකතු කරනවා කියලා කියපු ආණ්ඩුව අද ඒ කෑල්ල විදේශීය භූමියක් බවට පත් කරන්න අරාදිමින් කටයුතු කරමින් තියෙනවා. මේ කොළඹ නගර ව්‍යාපෘති කරන සමාගමත් එක්ක ආණ්ඩුව ගහපු ගිවිසුම අද වෙනකන් රටට හෙළි කරලා නැහැ. බලවතුන් ඉදිරියේ දෙකට නැවිලා ධන ගහලා මේ රට පාවා දෙන තරකට ආණ්ඩුව තල්විමින් තිබෙනවා. හැබැයි ජනාධිපතිවරණේ මහමැතිවරණේ ඕන් බලය ගත්තේ මේ රට විකුණන්නේ නැහැ කියලා විකුණපු දේවලුත් ගන්නවා කියලා. මේකෙන් සිද්ධ වෙන්නේ ඉතාම බරපතල දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට අපේ රට තල්ලු කරන එක. ජනාධිපතිවරණ දිනුවට දේශප්‍රේමී විකුණලා පාර්ලිමේන්තුවේ 3න් 2ක් හදාගත්තට අද ඒ රූකඩ දේශප්‍රේමීන් තමයි මේ පියවරෙන් පියවර අපේ රට විකුණමින් යන්නේ. මේ ආණ්ඩුවට කොහෙත්ම ජනවරමක් නැහැ. මේ ආකාරයට හිතුවක්කාර ඒකාධිපති ස්වරූපයකින් අපේ රටේ ආර්ථික සම්පත් මංකොල්ල කෑම සඳහා මේකෙන් වාසි ලබා ගන්න සුළු පිරිසක් ඉදීවි ඔවුන්ට කොමිස් ලැබේවි ඔවුන්ට මේකේ ඇතුලේ පෙන්වන්න සුර පුරයක් පෙන්නාවි හැබැයි ඒ වගේම රට ලෝකයේ ඉස්සරහා අපේ රට බරපතල විදිය හුදකලා කිරීමට සිද්ධ වෙනවා මොකද මේකට පිටින් එන කිසිම කෙනෙකුට රට ආයෝජන ගේන ඉඩක් හදන්නේ නැහැ මේක නිසා මෙතර වරාය කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඇයි ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නේ? ඉතමත් පැහැදිලි. මේ පරතේ තියෙන භයානකකම රටට හෙළිදරව් වෙනවට හැකිතරම් දුරට බාධක සකස් කළා තමයි මේ පන්ත කුමන්ත්‍රණකාරී විදිහට ඉදිරිපත් කෙරුවේ. දවස් 7ක් තියෙනවා අධිකරණයට යන්න 7න් 5ක් නිමාවට ස්වාභියත් වහලා. ඉතින් මේකෙන්ම පේනවා ආණ්ඩුවේ ස්වරූපය. මේ පරත සම්බන්ධයෙන් කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ පාර්ලිමේන්තුව තුල. අධීක්ෂණ කාරක සභාව තියෙන ඕවර්සයිට් කමිටීස් කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ. මෙවැනි සංකීර්ණ පරතක් ඇත්ත වශයෙන්ම රජයේ චේතනාව වංකන මේ පරත සාකච්ඡා කරන්න ඕන වරාය නගරය නිර්මාණය කිරීම තුලින් ඇතිවීම වළක්වන්න බෑ. නමුත් වරාය නගරය නිර්මාණය වීම පිළිබඳ එක පැත්තකින් ඇමරිකානු එක්සත් ජනපදයට ඒක හිසරදයක් වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් අල්ලපු ඉන්දියාවට ඒක හිසරදයක් වෙලා තියෙනවා. ඒ නිසා උන් උත්සාහ කරනවා කොමාරි මේ ව්‍යාපෘතිය වළක්වන්න. ඒ සඳහා උන්ගේ ඒජන්තකාරී බලයක් ලංකාව තුළ ක්‍රියාවට නංවන්න ඒගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා. අපිට පේන්නේ ඇමරිකානු එක්සත් ජනපද ධනාපතිනිය මේක මුදල් විශුද්ධිකරණ මධ්‍යස්ථානයක් බවට බලලා මල්ලෙන් එළියට බැලලා කතා කළේ ඒක. ඒ නිසා අද ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් ඇති කරන මේ ව්‍යාපෘතිය නතර කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේ හැම පැත්තකින්ම එළියට එන්නේ කියලා තමයි අපිට පේන්නේ.
අපි කරපු එක ප්‍රධාන කාරණයක් තමයි ගොඩ කරන ලද වරාය නගර භූමිය රජයේ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. වරාය නගර භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. ඒකත් අපේ වගකීම රජයේ හැටියට අපි ඉෂ්ට කරලා තිබෙනවා. අපේ පාලන කාලය තුළ අපි විශ්වාස කරේ දැනට එළිය තිබෙන්නේ ප්‍රධාන කැසිනෝ ආයතන දෙකක්. ඒ ආයතන දෙකම මේ වරාය භූමියට ඇතුළත් කරා. හැබැයි එළිය ඉන්න කැසිනෝ අයට නැති සහන මෙම ස්ථානයේ ඉන්න අයට ලබා දෙන්න සටහන් කළා තිබෙනවා. මේ පනතේ වගන්ති බොහෝමයක් බලපානවා වාස්තු විද්‍යාඥයන් ඉංජිනේරු වෘත්ති ඉන්න අයට බලපානවා ව්‍යාපාරික ප්‍රජාවට මේක බලපානවා. ඒ නිසා තමයි අපි කියන්නේ සංවාදයක් ඇති කරලා සුදුසු යෝජනා බාර අරගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ගමන් මාර්ගය අනුගමනය කරන්න කියලා. පෝට් සිටිය කියලා අපි වෙනම නගරයක් හදනවා කොළඹ. ඒ පෝට් සිටියේ මොකද කරන්න යන්නේ? පෝට් සිටින් කරන්න යන්නේ චීන රජයට ඒ සියලුම අයිතිවාසිකම් බාරද. කොළඹ නගර සභාවට පෝට් සිටිය කිසි අයිතියක් නැහැ. කොළඹ මහා ආණ්ඩුවට කිසි අයිතියක් නැහැ. පළාත් සභාවට කිසි අයිතියක් නැහැ. පෝට් සිටියේ අපි බඩු ගෙවන්න ලංකාවට අයිතියක් නැහැ. ඒ මිසුන් අපිට බඩු ගෙවන්න ඕනේ නැහැ. කිසිම දෙයක් නැහැ. ඒක වෙනම රාජ්‍යයක් වගේ. මේ ආණ්ඩුව ආපු දවස් ඉඳන් කරන්නේ අපේ රට එක එක රටවල වලට ණයට විකුණන. මුදල් නැති ඉන්නේ. මේක අපිට දෙන්න බෑ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් එළඹෙන 21 වනදා උදෑසන 8:45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙස කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් රටේ සියලු ජාතීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේක මේ කතෝලික කිතුණු අයට පමණක් මේ සීමා වෙච්ච අරගලයක් නෙවෙයි. මේක මේ රට අන්තවාදී දේශපාලනීක බලවේග සහ විවිධ කණ්ඩායම් වලින් රට ආරක්ෂා කර ගැනීම සඳහා අනාගතයේදී අපි කළ යුතු අරගලයක් කියන එක අපිට පැහැදිලි විය යුතුයි. අපි 21 වෙනිදාට කල්පනා කරා අපේ රටේ සියලුම ජන කොටස් වලින් නිල්ලීමක් කරන්න. එදාට 2019 අප්‍රේල් 21 උදේ 8:45ට පළමිනි බෝම්බය කොච්චි කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ පුපුරා ගිය නිසා අපි උදේ 8:45ට අපේ දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවය ආරක්ෂා කරන්න කියලා අපි අපේ ජනතාවගෙන් ඉල්ලලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා මුළු රටේම ජනතාවගෙන් විශේෂයෙන්ම අපේ ආගමික නායකයන්ගෙන් ඒ විනාඩි 2ේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේක ජාතික ප්‍රශ්නයක් ලෙස සලකලා මේක ආගම් අතර ආරවුලක් ඇති කරන්න අපි ගෙනියන ව්‍යාපාරයක් නෙමෙයි. අපි මේ රට තුළ අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ දේශපාලන නායකත්වයන් යටතේ සැඟවී සංවිධානය වෙමින් පැවති ඉතාමත්ම දරුණු අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාපිළිවෙලක උපුරායාම තමයි සිදු වුණේ ඒ පාස්කු ඉරිදා. මේක නීතිපතිතුමාට විතරක් පවරලා අත හොදාගෙන නෙවෙයි, විමර්ශන මීට වඩා ශක්තිමත්ව සිද්ධ කරලා මේවට මුදල් එන්නේ කොහෙන්ද, මේවා පිටිපස්සේ ඉන්නේ කවුද, හිටියේ කවුද, මේවට දේශපාලන අනුග්‍රහය දක්වන්නේ කවුද කියන මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නට ස්ථීරසාර වැඩපිළිවෙලක් වියත් කරයි කියන එක තමයි අපි කරන්නේ කියන එක තමයි අපි ඉල්ලන්නේ බලගතු අයගෙන් බලවත් අයගෙන්. තව්හීඩ් කියන මේ අන්තවාදී සංවිධානයක් මේ කණ්ඩායම කඳවුරු 15:17ට සහභාගි වෙලා තියෙනවා. මුස්ලිම් තරුණ තරුණියන් අඩුම වශයෙන් 350ක් විතර. මේ ප්‍රහාරයේදී මැරුණා අපි කියමු 5 දෙනෙක් 6 දෙනෙක්, ඒ අතරින් මැරෙන්නට ඇති ප්‍රතිඥා දුන්න අය. නමුත් ඉතුරු අය ඔක්කොම මේ රටේ නිදැල්ලී ඉන්නවා. ඒ අතරින් කී දෙනෙක්වද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ? හරියටම අඳුනගෙන තියෙනවාද ඒ කවුද කියලා? අපි හිතන්නේ නැහැ. ඉතාමත්ම ස්වල්ප දෙනෙක් අත්අඩංගුව ඇති කියලා අපි හිතන්නේ. ආනයනය කරපු කඩු 6000 ප්‍රහාරය සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා රටපුරා බෙදාහැරලා තියෙනවා. දැන් මේ කඩු 6000න් ඉතාම සුළු ප්‍රමාණයක් විතර අත්අඩංගුවට අරන් තියෙනවා. කියන්නේ 400ක් විතර තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ අපි දන්න හැටියට. ඊටු කඩු තියෙන්නේ සමාජයේ නිදැල්ලේ සංසරණය වෙන. මේ කාරණේ විතරක් අරගෙන බැලුවොත් එහෙම රට කොයිතරම් අනාරක්ෂිත තැනකද තියෙන්නේ. නිකන් හිතන්න මේ මරාගෙන මැරෙන 20 දෙනෙකුට හිතුනොත් මරාගෙන මැරෙන්නට ඕනේ කියලා මේ දේ වෙනුවෙන් ඒගොල්ලෝ ගාව කඩුත් තියෙනවා නම් ආයුධත් තියෙනවා නම් ඒක මුළු රටේම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 2ක් ගතවන එළඹෙන 21 වනදා දිවයිනේ සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන බව පොලිසිය පවසනවා. ක්‍රූර පාස්කු ප්‍රහාරය සිදු වුණේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා. ඒ වගේම මේ ප්‍රහාරයට 2021 අප්‍රේල් 21 වෙනිදාට අවුරුදු 2ක් සම්පූර්ණ වෙනවා. මේ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ
ප්‍රදේශවල දේවස්ථාන පල්ලි ආශ්‍රිතව විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙන බවට දැනුම් දී තිබෙනවා. ඒ සඳහා සහභාගී වන බැතිමතුන් ඒ වගේම එවැනි දේව මෙහෙයන් සඳහා පරිම ආරක්ෂාවක් සලසන ලෙස පොලිස් මුල්ස්ථානයේ මගින් විශේෂ පණිවුඩයක් ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර තිබෙනවා. මේ අතර කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත දේව මෙහෙය හේතුවෙන් විශේෂ රථවාහන සලස්මක් ක්‍රියාත්මක කිරීම බව පොලිස් මුල්ස්ථානයේ නිවේදනය කළා. එම දේව මෙහෙය හේතුවෙන් සුරු 4 සිට 21 වනදා දහවල් 12 දක්වා විශේෂ රථවාහන සලස්මක් ක්‍රියාත්මකයි. ඒ අනුව ශාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත සහ ක්‍රිස්ටි පෙරේරා මාවතේ ගමනාගමන කටයුතු සීමා වනු ඇති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ අර්ලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලියගහ මන්දිරයේදී පැවැත්ුණා. මියගිය පක්ෂ නායකයන් සහ රණවිරුවන් සිහිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි මාස පළමුවන දිනට යෙදෙන කම්කරු දිනයේ සැමරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැළිය පමණක් පැවැත්වීම පිළිබඳව මෙහිදී පක්ෂීය නායකින්ගේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළේ මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයන්ගේ රැස්වීම සඳහා විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානක්කරණ අමාත්‍යවරුන් එම සාකච්ඡාවට මද වේලාවක් පමණක් සහභාගී වී ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. ඒ අදාළ රැස්වීමට පක්ෂ නායකින් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන් බබයි වාර්තා වන්නේ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින මතභේද ඉවත් කර ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුවවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. කිසිවිටත් මෙම රැස්වීමට 50කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා. විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානක්කාර යන අමාත්‍යවරුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම් ගතව ඇත්තේ පක්ෂ 14ක් පමණක් වන බවයි. සාමාන්‍යයෙන් පක්ෂ නායක රැස්වීමකට 20 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වෙන නමුත් මෙම රැස්වීමට 50කට අධික පිරිසක් සහභාගී වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් තිදනාසිය අප්‍රසාදය පළ කර තිබෙනවා. මේ පිළිබඳව අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාට ද දන්වා ඇති අතර පවතින තත්ත්වය අනුව තම පක්ෂවල ගැටළු මෙම රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කරමින් අදාළ අමාත්‍යවරුන් තිදෙනා අර්ලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. අගෝස්තු මාසයේදී ලබා දීමට නියමිත දෙවන වාර අවසාන පාසල් නිවාඩුව සතියකට සීමා කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍යමයකදී. තීරණය කළා තිබෙනවා විශ්වවිද්‍යාල එන සතියේ ආරම්භ වන විට මුලින්ම හතරවන වසරේ හා තුන්වන වසරේ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලට කැඳවීම. එතනින් පටන් අරන් ඉන් පසුව පළවෙනි වසරේ හා දෙවන වසරේ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල පන්ති විවෘත කිරීම තමයි රජයේ සැලැස්ම වෙලා තිබෙන්නේ. විශ්වවිද්‍යාලවල විභාග ඒ අතර පැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සංවිධානය කරලා තිබෙනවා. ඒ එක්ක විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් සමග. ඒ වගේම අපි දැන් සලකා බලනවා අගෝස්තු නිවාඩුව පිළිබඳ තත්ත්වය. අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසයේ නිවාඩුව සතියකට පමණ කාලයකට සීමා කිරීම. වනාලි ගැටලුවලට විසඳුම් අපේක්ෂාවෙන් මහියංගණය විල්ලුව වැව ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් පහුගියදා රාත්‍රී පන්තම් දල්වාගෙන විරෝධතාවයකට එක් වුණා. වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා ගිනි පන්දම් දල්වාගෙන රාත්‍රී 8ට පමණ මහියංගණය පූජා නගරේ විල්ලුව වැව ගම්මානයේ ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. මහත් අර්බුදයක් වැති වනාලි ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ඉල්ලමිනුයි මෙම විරෝධතාකරුවන් විරෝධතාවයට එක් වුණේ. මහියංගණය සහ මිනිපේ ගොවි ජනපදයේ උග්‍රවන වනාලි තර්ජනයට ස්ථිර විසඳුම් ඉල්ලා වල්සපුගල උපවාසයට සමගාමීව මහියංගණ නගර මැදේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ අදට දින 34ක් ගත වේතත් මෙවනතුරු බලධාරීන් ඊට සවන් දී
දන්නේ නැහැ. එම සත්‍යග්‍රහයට සමන්ත විද්‍යාරත්න මහතාද එක් වුණා. රටේ අට්ටාල ගහලා රෑ නැතුව දවල් නැතුව අපි නිදි වරාගෙන මේකට විසඳුමක් ලබා දෙන්න කියලා දෙනවා කියපුවක දෙන්න කියලා දැන් මේ සත්‍යග්‍රහයක නිරත වෙනවා. මේ වගේ අට්ටාල තවත් ගණනාවක් රට වටේ ගහිලා තියෙනවා. තවත් අට්ටාල වැඩි කරන්න වෙනවා. මොකද ආණ්ඩුව මේකට අහුම්කම් දෙන පාටක් නැහැනේ. සාමාන්‍යයක් ඉෂ්ට කරන පාටක් නැහැනේ. අට්ටාලෙන් බිමට බහැලා මහ පාටට එන්න සිද්ධ වෙනවා. දිනේ එච්චර ඈතක නෙවෙයි කියලා තමයි නන්දසේන මහත්තයාට කියන්න වෙන්නේ. පාලකයෝ ගම්වල පිළිසඳරට යනවා. මේ ජනතාව මේ වගේ තැන් වලට ඇවිල්ලා උත්තරයක් ඉල්ලුවට උත්තරයක් දෙන ස්වභාවයක් අපිට පේන්නේ නැහැ. එහෙනම් වර්තමාන ආණ්ඩුව අපිට පේන විදියට මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා නෙවෙයි. මේ ප්‍රශ්නේ උග්‍ර කරනවා. කම්පැනි වලට කැළේ දෙනවා. එතකොට අලි ටික ගමට එන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මොකද වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ අලින්ටත් ලොකු ප්‍රශ්න. අලිත් එක ජීවත් වෙන්න බෑ මහත්තයෝ. අලි ගහලා මේ අවුරුදු 3 ඇතුළත 13 ජීවිත පරිත්‍යාග කරලා ඉවරයි. 15 4 හැමාර තමයි මෙහෙන් යන්නේ. සමහර දවසල අපි ඔෆ්ලයින්ස් දිහා 11 පහ වෙනවා. ඇත්තටම අපිට අලින්ගෙන් කරදර වෙයි කියලා හරින් බයෙන් යන්නේ. අපිට කිව්වා පොලිසිය යන්න. පොලිස් ගියත් ඕක තමයි අපිට කියන්නේ. ඒකෙන් තමයි මේකට හිතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේදී සෑම ආණ්ඩුවක්ම අසාර්ථක වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අල ජාතික වනෝද්‍යානයේ සුබ සාධක සංගමයේ සමග පැවති හමුවකට එක් වෙමින් වන අලි මිනිස් ගැටලුව බරපතල ප්‍රශ්නයක්. ඇත්ත කතා කරනවා නම් කිසිම ආණ්ඩුවකට බැරි වෙලා තිබෙනවා මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න. අපි ආණ්ඩු කාලෙත් ඒ විසඳුම තිරසරව ලබා දෙන්නට බැරි වුණා. ඒක තමයි ඇත්ත කතාව. හැම ආණ්ඩුවක්ම අසාර්ථකයි. වනාලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේ කාර්යවේ. ඒක තමයි තිත්ත ඇත්ත. අපේ රටේ පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය. ඒව ගැන කතා කරන්නවත් දැන් ලෝකේ මහා දියුණු රටවල් නූතන ක්‍රමවේද උපයෝගී කරගෙන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය බොහොම සාර්ථකව ක්‍රියාත්මක කරනවා. අපේ රටේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම කුණු කඳු හරහා කුණු වලවල් හරහා පරිසරය සම්පූර්ණයෙන්ම කෙලස මරු පහරවල් එල්ල කරමින් අපේ රටේ තියෙන එකම කළමනාකරණය කුණු වලවල් නිර්මාණය කිරීම. කිසිම ආණ්ඩුවකට බැරි වෙලා තිබෙනවා මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට විසඳුම් ලබා. මේක අපේ රටේ අනාගතයේ තව තවත් උග්‍ර වෙන බරපතල ප්‍රශ්නයක්. එක පැත්තකින් කැලෑ පාළුව, කැලෑ ත්‍රස්තවාදය, තවත් පැත්තකින් තරඟයට කුණුවලවල් බිහිවීම. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමු වෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.